නැවතත් තිරු ප්‍රවෘත්ති සමගින් විල්පත්තු වනාන්තර පද්ධතියට අයත් කල්ලාරු වන කලාපයේ නැවත වරක් නිවාස ව්‍යාපෘතියක් සඳහා එලිපෙහෙලි කිරීම සිදු කරමින් පවතිනවා. අද හිරු CIA අනාවරණය ඒ පිළිබඳවයි. යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන බව අඟවමින් වෙල්පත්තු රක්ෂිත වනාන්තරයේ පරිවාර වනාන්තර කලාපය නීති විරෝධීව එලිපෙහෙලි කර සිදු කළ මහා වන විනාශය පිළිබඳව හිරු CIA 2015 සිට වරින් වර කරුණු අනාවරණ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි උතුරු නැගෙනහිර ආශ්‍රිත වනාන්තර එලිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛ පවා නිකුත් කෙරුණේ ඒ අනුවයි. තත්වය එසේ පවතිද්දී කල්ලාරු රක්ෂිතයේ මරච්චිකඩ්ඩි කරඩික්කුලි ආශ්‍රිතව නව නිවාස ව්‍යාපෘතියක් සඳහා කැලෑ එලිපෙහෙලි කරන බව හිරු CIA වෙත අනාවරණ වුණා. ඔබ මේ දකින්නේ නව නිවාස ව්‍යාපෘතිය ඉදිවන ප්‍රදේශයයි. නිවාස ඉදිකිරීම සඳහා මේ වන විටත් බිම් සකස් කර ඇති අතර නිවාස ඉදිකිරීමට අවශ්‍ය මුද්‍රව්‍ය පවා මේ ස්ථානයට ගෙනවිත් දමා තිබුණේ මෙලෙසින්. මෙම නව නිවාස ඉදිකිරීමේ කලින් ඉදිකර නිවාස 590ක මේ වන විටත් ජනතාව පදිංචි නොමැති පසුබිමක් තුලයි. නව නිවාස ඉදිකිරීම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා දැන සිටියේ නැහැ. මෙම නව පදිංචි කිරීම කරන ස්ථාන වන ආවරණ සහිත ප්‍රදේශ. ඉතින් ඒ නිසා වන ආවරණ නැවත එලිපෙහෙලි කිරීම පිළිබඳව අපි මෙම ප්‍රජාව දැනුවත් කරා. ඒ කටයුතු ඉදිරියට කරන්නට එපා කියන එක. මේ ප්‍රදේශය සඳහා ජනාධිපති ලේකම්තුමා විසින් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල වනාන්තර එලි කිරීමේදී දිස්ත්‍රික් කමිටුවේ නිර්දේශය මත ජාතික කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව අනුමැතිය මත ප්‍රාදේශීය ලේකම් විසින් ජාතික කමිටුවේ අනුමැතිය ලබාගෙන තියෙනවද කියන එක අපි සොයලා බලනවා. එසේ නොමැතිනම් ඒ නීතිමය පියවර ගැනීමට කටයුතු කරගෙන යනවා. මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස ඉදිකිරීම අමාත්‍යාංශය මගින් සිදු කරන බවටයි අප කළ මූලික විමර්ශනවලදී හෙළිවුණි. ඒ අනුව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයින් අද එම අමාත්‍යාංශ නිලධාරීන් හමු වීමට පැමිණියා. කල්ලාරු මේ ආශ්‍රය තමයි කපන්නේ. මේ සම්බන්ධයෙන් මම කතා කරා මුසාලි ප්‍රාදේශීයකම්තුමා. ඌවා මෙතුමා කියන්නේ මේ ඉඩමේ අයිතිය තියෙන ප්‍රාදේශීයකම් සතුට. මේ ඉඩම් සඳහා ජාතික සංවර්ධන කමිටු අවසරයක් කරගෙන නැහැ ඔබතුමා ඉඩක් ගන්න. මේකේ මහත්යෝ නිවාස තියෙන 590ක් දැනට පදිංචි කියලා නැති. ඊමදි තව ගිහිලා තවත් ගිවල් ගහන 80ක් දනුවත් ඔබතුමාලා නමත්‍යා සජි පේවදන් මහත්තයා මේක නවත්තන්න ඊ රිෂාඩ් කපණ එක නතර කරගත්තාම මෙයා සජි පේවදන් තරහ කපනවා. නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයේ නිලධාරීන් හමු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍යපාහි අංගල ආනන්ද සාගර හිමියන් විල්පත්තු වනාන්තර පද්ධතියේ උතුරින් පිහිටි කල්ලාවුරු රක්ෂිතය ෂඩ්බදුරුදීන් අමාත්‍යවරය විසින් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් විනාශ කරපු එකේ දැන් මේ වෙනකොට පාප කර්මය මුළුමහත් ජාතියම විඳවීම් පවතිනවා. ඒ ප්‍රදේශවල වෙනම කඳුරු හදාගෙන කොළනි හදාගෙන පුහුණු වීම් කරගෙන අවියාවිද ගෙනගෙන අවාසනාවන් තත්ත්වයක් හටපත් කළා. ඒකේ දෙවනි ව්‍යාපෘතිය හැට අපි දකිනවා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පහත් වැඩපිළිවෙලක් අනුගමනය කරනවා නිවාස සංවර්ධන අධිකාරිය හරහා මරිචිකරටි කරඩප්පුලි රක්ෂිත වනාන්තර පද්ධතියේ මේ වෙනකොට අක්කර 3-4ක් සම්පූර්ණ විනාශ කරමින් පවතිනවා. මේ දින කල්ලාරු රක්ෂිත වනාන්තරය මේ රක්ෂිත වනාන්තරය ඇතුලේ තමයි නිවාස ව්‍යාපෘතිය සිද්ධ කරන්නේ. නිවාස සංවර්ධන අමාත්‍යංශයට අහන් පස්සේ ලේකම් රට ගිහිල්ලා අතිරේක ලේකම් නෑ සීට් වල සලසුම් අධ්‍යක්ෂතුමා හමුන් ඔවුන් කිසිම නිර්දේශයක් මේ සඳහා අරගෙන නැහැ. නඩුව පවතින ඉඩම් භූමි ප්‍රමාණයක් තමයි මේ සුද්ධ කරමින් පවතින්නේ. ඒ නීතිමය කටයුත්ත පවත්වන නිසා සාධාරණයක් ඉටු කළා. මේ වනාන්තර පද්ධතිය එලිපෙලි කළා මේ ගෙවල් හදන එක වහාම නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් බාර දුන්නා. චීන කම්කරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ චීන කම්කරුවෝ මට තානාපති කාර්යාලයෙන් පවා ඉස්සෙල්ල හිටපු තානාපති කාර්යාලයතුමා පවා දවසක් මට කිව්වේ ඒ අය විශාල වශයෙන් සිගරට් බොනවා. නමුත් ඒ අයට හරියන්නේ චීන සිගරට් විතරයි. ඒ අයට ලංකාවේ ගෝල් ලීෆ් එකවත් බෙන්සන් හෙජ් එකවත් හෙජර්ස්වත් පුකුත් නෙමෙයි. විශාල වශයෙන් නිල නොවන මට්ටමින් සිගරට් එනවා. ඊට වඩා හොඳයි අපිට නිල මට්ටමින්ම සිගරට් ගෙන්නලා ඒ ආදායම රජයට ලබා ගැනීම. ජනාධිපතිතුමා මතින් නිදහස් රටක් නිර්මාණය කරන්න එතුමා යම් උත්සාහයක් දරනවා. ඒ උත්සාහය අතරතුර කැබිනට් එකේ ඉන්න ඇතැම් ඇමතිවරු කුමන්ත්‍රණ දියත් කරනවා. ඒකේ ප්‍රධාන කුමන්ත්‍රකරුවෙ තමයි මුදල් ඇමති මංගල සමරවීර අමාත්‍යවරයා. මේ වෙන විට මංගල සමරවීර අමාත්‍යවරයා මේ රටේ කුප්‍රකට ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් අල්ලගෙන චීනයෙන් මේ රටට දුම්වැටි ආනයනය කිරීමේ විශේෂ බලපත්‍රයක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රට වටා හිරු. රට වටා හිරු.
ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිරුම් දීමේ උත්සවයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සමග දෙපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා. මෙම සාකච්ඡාවේදී පසුගියදා ශ්‍රී ලංකා මුහුණ දුන් ඛේදජනක සිදුවීම කනගාටු වෙනසේ පත් කළ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට ඉදිරියේදී සූදානම් බව පොරොන්දු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති සපයන්නා වන පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්තිෙහි ෆේස්බුක් පරිශීලකින්ගේ ප්‍රමාණය මිලියන 2 ඉක්ම වීමට අද සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවේ පුවත් වෙබ් අඩවියක් සතු මිලියන 2ක් ඉක්ම වූ පළමු ෆේස්බුක් ගිණුම් බවට පත්වෙමින් ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද පෙර රුපියා බහව ප්‍රාප්ත වුණා. මිය යන විට 83 වන වියේ පසු ඇය මෙරට ප්‍රථම ටෙලිනාට්‍ය වූ දිමුතුමුතු ටෙලිනාට්‍යයේ සිට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රසකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත්කරනු එයාමාෂල් සුමංගල ඩයස් මහතා ඊයේ ගුවන් හමුදා මුලස්ථානයේදී වැඩබාර ගත්තා. වැලිවේරිය රතුපස්වල බෝධිරාජ මාවතේ පිහිටි නිවසක ඇතිකරන සුනකයෙකුට අසල්වාසී නිවසේක වූ පිහියකින් ඇනතුවල සිදු කර තිබෙනවා. මෙවන විට සුනකයා පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කර ශල්‍යකර්මයක්ද සිදු කර ඇති අතර සුනකයාගේ හිමිකරුවන් වැලිවේරිය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා. රටවටා හිරු එසමගින් දැනට අපි සමුගන්නවා. පැතක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුර කතන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හවමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.